ආයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂණිඩම ගෙදර ප්‍රථමයෙන් උදෑසන පුවත් සිරස්තල ආණ්ඩුව කරන්න අමාරුම කාලේ තමයි අපි මේ කරන්නේ අපි කරන වැඩවලට ප්‍රචාරය නම් අඩුයි ඇමති කෙහෙලිය කියයි රවිගේ ෆයිල් කතාවට මෛත්‍රීගෙන් පිළිතුරු පසුවට කාබනික පොහොර අසාර්ථක උනේ බල අරගලයේ ප්‍රතිඵලයක් නිසා අතුරුලියේ රතන හිමි කියයි උදැසන ප්‍රවෘත්තිවලින් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත 2012 වසරේ වැලිකඩ බන්දනාගාරයේ ඇති වූ ගැටුම්වලදී සිරකරුවන් 8 දෙනෙකු මරා දමන ලදයි චෝදනා ලැබ සිටි පොලිස් මද්‍ර විනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ තීරණය කළා මෙම නඩුවේ තවත් විත්තිකරුවෙකු වන හිටපු බන්දනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමහේව මහතාට අධිකරණය විසින් මරණීය දඬනය නියම කළා 2012 වසරේ නොවැම්බර් මාස 9 වනදා වැලිකඩ බන්දනාගාරය තුල රඳවා සිටි රඳවියන් සන්තකේ තිබූ නීති විරෝධී සහ තහනම් භාණ්ඩ අත්අඩංගුවට ගැනීමේ අරමුණින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එම බන්දනාගාරය තුලට ඇතුළු වී මෙහෙයුමක් ආරම්භ කළා. එම මෙහෙයුම අතරවාරයේදී බන්දනාගාරය තුල තිබූ ආයුධ ගබඩාව බිඳ එහි තිබූ ගිනි අවි රඳවියන් අත්පත් කර ගැනීමෙන් පසුව ගැටුමක් නිර්මාණය වුණා. එම ගැටුම මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සේනාංක 3ක් බන්දනාගාරය තුලට යොමු කෙරුණු බවද නීතිපතිවරයා ඉදිරිපත් කළ ආදී චෝදනා පත්‍රයේ සඳහන් වනවා. එම ගැටුම මැඩ පැවැත්වීම සිදුවන අතරවාරයේ මෙම නඩුවේ චෝදිතයින් දෙදෙනා තෝරාගත් රඳවියන් 8 දෙනෙකු බන්දනාගාරය තුල පිහිටි කාර්මික අංශයේ නැමැති ප්‍රදේශයට රැගෙන ගොස් මරා දැමීම, ඒට කුමන්ත්‍රණය කිරීම සහ නීති විරෝධී ජනරාශියක් වශයෙන් රැස්ව කටයුතු කිරීම ඇතුළු අපරාධ චෝදනා 33ක් යටතේ නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබුණා. මෙලෙස චෝදනා ලැබුවේ පොලිස් මද්‍ර විනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව සහ හිටපු බන්දනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රන්චන් ළමහේවා මහතායි. ඒ අනුව චෝදනා ලැබ සිටි පොලිස් මද්‍ර විනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව මහතා අද නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල එම නඩුවේ තීන්දුව ලබා දෙමින් නියම කළා. එමෙන්ම මෙම නඩුවේ තවත් වෙත්තිකරුවෙකු වන හිටපු බන්දනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රන්ජන් ළමහේව මහතාට අධිකරණය මරණ දඬනයද නියම කරනු ලැබුවා. වසර 32කට අධික කාලයක දේශපාලන ජීවිතය තමා අහිමි කරගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. කාබනික පොහොර සමග සිටගත් නිසා මේ තත්ත්වය ඇති වූ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මේ අතර රටේම ගොවීන් අද දඹුල්ලෙන් රජයට එරෙහිව පළමු වෙඩිමුරිය තැබීමට සූදානම් වනවා. රසායනික පොහොර තහනම් කෙරුණා. කාබනික පොහොර වලට ගොවීන් හුරු කරන්න විවිධ දේ දුන්නා. නමුත් බැලූ බැල්මට කාබනික පොහොර වගාව නියමිත ප්‍රමිතියට යුත් පොහොර නැති නිසා ලත්තැන ලොප්පුණා. අද බොහෝ කුඹුරු පුරන් වෙලා ගොයම් වෙනුවට ඇත්තේ වල්. වී කරලක 20ට 10යි 15යි තියෙන්නේ. ඒකත් බොනවා මැස්සෝ. මේ ගොයම් මැස්සෝ මේ. මේෙන් බලන්නකෝ මේ වී කරල. දැන් පුළුවන්ද මේකේ තියෙන ඇට ටිකෙන් අපේ දරුවන්ට උගන්වන්න අපිට පුළුවන්ද? මේ ඇටෙත් බහුතරයක් බොල්. තොපි මීට වඩා හොඳයි අපි මරාගෙන කෑවණ අයියකෝ. ඇත්තටම රසායනික පොහොර හිඟය සහ කෘෂි රසායනික නැතිකම නිසා තම වගාවට වූ විනාශය කියන ඇලහැර ගොවිනුයි මේ. මේ පාලකයන්ගේ ඇස් පෑදෙන්න ගොවියට සෙතක් වෙන්න මේ පාලකයන් තෘස්නින් බූත වෙලා මේකෙන් චුත වෙලා යන්නේ කියලා ගහන්න මේ පොදු ගලිය. රටපුරා ගොවීන් ඒකාබද්ධ කරගෙන වන්දි සටන ආරම්භ කරන්න සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සූදානම් වෙනවා. එහි පළමු වෙඩිමුරේ දඹුල්ලෙන් අරබන්නයි සූදානම. අක්‍රයකට ගොවියට රුපියල් ලක්ෂයකට එහා වන්දියක් අනිවාර්යයෙන්ම ලබා දෙන්න ඕන. අර චීන පොහොර කම්පැනියට දෙන්න පුළුවන් නම් රුපියල් කෝටි ගණන් ඉන්දියාවේ නැනෝ පොහොර කියලා ගණන්ල බෙරලා මිලියන 7841ක් ගහන්න පුළුවන් නම් පිටරට සභා කියන්න පුළුවන් නම් මැති ඇමතුළුන්ට මේ ගොවියා මේ තත්ත්වෙට පත් කෙරුවේ ඕගොල්ලෝ. එහෙමනම් මේකට ඕගොල්ලෝ අනිවාර්යයෙන් වන්දි ගෙවන්න ඕනේ. මෙන්න ගොවියා ගැස්සන්න. තවත් ලැජ්ජ නැතුව කෘෂිකර්ම මැති කියනවා පාඩුවක් උනොත් වන්දි දෙන්නම් කියලා. මේවට තව මොනවද බලබලා ඉන්නේ පාඩුවක් උනොත් වන්දි දෙන්න කියලා. මෙන්නද කෙසෙල්කන් වැටෙන විදිහ. මෙන්න වම්බටු
අපි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය හෙට දඹුල්ලෙන් පළවෙනි වෙඩිමුරේ පත්තු කරනවා. අපි හෙට පටන් ගන්න උද්ඝෝෂණ ක්‍රියාවලිය රට පුරා සෑම දිස්ත්‍රික්කයකම වන්දි සටන පාරට ගන්නවා ගොවියත් සමග. කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියන්නේ ගොවීන්ගේ උද්ඝෝෂණ සහ චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ නැති බවයි. ගොවීන්ගේ වේදනාව සාධාරණ බවද ඔහු පවසනවා. ඔයාලා දන්නවා මම තරම් ගුටි කාපු මිනිහෙක් නැහැ. මම අවුරුදු 32ක දේශපාලනයේම මම නැති කරගත්තා මේක. හැබැයි අපි අවංකව පිළිගන්නවා මේ කන්නේ අපි කරපු දේ අපිට හරියට කරගන්න බැරි වුණා. ඒක බොහොම අවංකව පිළිගන්නවා. ඒ නිසා මේ ගොවියෝ කරන උද්ඝෝෂණ, ගොවියෝ කරන මේ චෝදනා කිසිවක් අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ වේදනාව සාධාරණයි. පොහොර මිලේ ඇලගියා. මේ සියල්ල පිළිබඳ අපි පිළිගන්නවා. ඒ නිසා ඊළඟ කන්නේ කිසිදු හේතුවකටවත් ප්‍රශ්නයක් මන නොනගින පරිදි નિયમિત වේලාවට බීජ ටික ලබා දෙන්න අවශ්‍ය පොහොර ටික පරිබෝධනාශක දිවිරනාශක සියල්ල ලබා දෙන්න වැඩ පිළිවෙල අපි හදලා තියෙනවා. බොහෝ විට දැන් කොස් මදුලකට හොඳ මිලක් ඇවිත් ගස්යට වැටුණු කොස් ගෙඩියටත් හොඳ අගයක් ඇවිත් කොස්ටිය මිලයි එළොලි මිලයි ඒ නිසා කොස්ටිය මිලයි කොස්ගෙඩියක් රුපියල් 300ක් 350ක් වෙනවා 100 පැකට් හතරක් ගන්න පුළුවන් ඒ මිල රුපියල් 100 පැක්කියක් මිල වැඩි වෙලා මාත්‍ය ගෙවල් වලින් වුණත් නිකන් දෙන්නේ නැහැ ඉන්දා අපි රුපියල් 20ට 30ට කඩපු කොත් දැන් රුපියල් 100යි 150යි කැඩෙන්නේ මිනිසුන්ට කන්නත් නැහැනේ අපිට ගේන පුලිය මාන්ති ඔක්කොම බලනකොට ඉතින් කරන්න දෙයක් නැහැ මාත්‍ය මෙලොලක් කන්න බෑනේ මාත්‍ය 100ක් දීලා මේක ගෙරියනවා මේ අතර කාබනික පොහොර යොදා සාර්ථක වූ වීවගවක් පිළිබඳ අනුරාධපුර බන්ධනාගාරයේ එලිමහන් සිරකඳුරෙන් වාර්තා වෙනවා. අපේ නේවාසිකයන්ගේ ශ්‍රමය උපයෝගී කරගෙන කාබනික පොහොර පමණක් යොදාගෙන ඉතාමත් සාර්ථක අක්කර 4ක වීවගාවක් ආදර්ශමත් ලෙස අවසන් කරලා තියෙන මේ අවස්ථාවන විට මේ මාසේ 20 වෙනි දවසේ අස්වැන්න නිලමිට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා කිසිම අපි රසායනික පොහොරක් හෝ කෘමිනාශකයක් යොදාගෙන නැහැ. 100ට 100ක්ම අහස් ජලය තමයි උපයෝගී කරගෙන තියෙන්නේ. රසායනික පොහොර යොදාගෙන කරපු වගාවට වඩා මෙවර වීවගාවේ අස්වැන්න වැඩි බවක් දැනට අපිට දකින්නට තියෙනවා. භූමිය තුලම කොම්පෝස්ට් ව්‍යාපෘතියක් තියෙනවා. ඒ තුලින් තමයි අපි මේ කාබනික පොහොර වීවගාව සඳහා සපයාගන්නේ. කාබනික පොහොර වැඩසටහන මෙතරම් රට තුල අසාර්ථක උනේ බල අරගලයේ ප්‍රතිඵලයක් නිසා බව පූජ්‍ය අතුරුලිය රතන හිමියන් පවසනවා. මෙම වැඩසටහන හරහා ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය වැඩි වනු ඇති බවට ඇතමුන් සැක කළ බවත් ඒ හේතුවෙන් ඇතමුන් එම ක්‍රියාදාමය අසාර්ථක කළ බවත් උන්වහන්සේ ප්‍රකාශ කළා. සියත ටීවී ඔස්සේ විකාශය වූ ටර්නින් පොයින්ට් වැඩසටහනට එක් වෙමින් උන්වහන්සේ මේ පිළිබඳව සඳහන් කර සිටියා. පූජ්‍ය අතුරුලිය රතන හිමියන්ටත් ඇඟිල්ලක් දික් වෙනවා චෝදනා එල්ල වෙලා තියෙනවා ඔබ වහන්සේ මේ ජනාධිපතිතුමාට දුන්නු ලණුවේ ප්‍රධාන කොටස්කාරයෙක් කියලා කාබනික පොහොර හදිසියේ ගේන්න ඔබ වහන්සේ මැදිහත් වුණා කියලා පිළිගන්න පුළුවන්ද මේක උදය මම ඔයා ප්‍රශ්නය අහපු ගැන මම හුඟක් සතුටු වෙනවා ජනාධිපතිතුමාට ලණු දෙන්නේ කොහොමද මම අවුරුද්දකින් එතුම හම්බෙලා නැත්තා පුජ්ජලිකව හම්බෙලා නැත්තම් ඔය පළවෙනි තියපු රැස්වීමටත් බලෙන් අහලා මං ගියේ ආණ්ඩු පක්ෂය මටත් බැන්න. හාමුදුරුවෝ මේ ජනාධිපතිතුමා නොමග යවලා මං කිව්වා මගේ වැඩක් නෙමෙයි හැබැයි මම මේකට කැමති එකක්. මේක එඩිතර තීරණයක්. එතුමා පළවෙනි රැස්වීමේදී බය නැතුව කිව්වා මේක කරන්න ඕන. තදින් කියනකොට අපට එතුණ මහ ගැම්මා. මේ අපි හිතපු සිහිනය නේද මේ ජනාධිපතිතුමා කරන්නේ. මේකට අපි මොන විදියෙන් හරි මැරිලා හරි මේක කරන්න ඕන කියන අදහසක්. ප්‍රශ්නේ තියෙන්නේ ඒ 45 දෙනෙක් නම් කරපු කමිටුවේ මගේ නමවත් නැහැ. නිකන් හිතන්නකෝ උදේ කොහොමද තත්ත්වය කියලා. එතකොට මම ජනාධිපතිතුමාට ලණුවක් දුන්නා නම් මම එතන ඉන්න ඕනනේ. ඒ 45 දෙනාගේ අපේ අය අතර යන සාකච්ඡාවේ තියෙන ජනාධිපතිතුමා ඒගොල්ලෝ ඒගොල්ලෝ අතර ගැටුමක් තියෙනවා අය ජනාධිපති වීම සහ අගමැති වීම අතර මම නම් ඌව දන්නේ නැහැ. නමුත් කියවෙන දේවල්. කියවෙන දේවල්. ඒ කියන්නේ ජනාධිපතිතුමා වැඩි ශක්තිමත් වෙන්න හොඳ නැහැ. ශක්තිමත් වුණොත් ආපහු ඡන්දෙට එන්න පුළුවන්. ඒක හන්දා එතුමා ටිකක් වැඩි ශක්තිමත් වෙන නොදී දුර්වල කරන්න ඕන. ඒවා පිට කට්ටියනේ මේ කරන්නේ ඒගොල්ලෝ ඒගොල්ලෝ අතර ප්‍රශ්නයක් කියලා සාකච්ඡා වෙනවා අපිට නම් ඒ වෙච්චර වැදගත් නැහැ කවුද ජනාධිපති අපිට ඕනේ ඉන්න ජනාධිපතිත් එක්ක හරියක් කරන්න එක පාරටම කාබනික කියන මේ සබ්ජෙක්ට් එකට මේ විෂයට යන්නට බෑ හැබැයි ප්‍රශ්න වෙලා තියෙන්නේ අද වෙනකොට රටේ රසායනික පොහොරත් නැහැ හදන කාබනිකයයි කියන පොහොරවල ප්‍රමිතියකුත් නැහැ ගොයමට ගහන්න එළවලු ටිකට ගහන්න පොහොරක් රටේ ඇත්තෙම නැහැ. එහෙම වුණාට පස්සේ රටේ සාගතයක් ආහාර හිඟයක් ඇති වෙනවා කියන එක අමුතුවෙන් කියන දෙයක් නැහැ. හාමුදුරනේ මොකක්ද අපි ඊළඟට ගන්න පියවර ශනිකව මට ජනතාවට කියන්න තියෙන්නේ අපි දැන් ආණ්ඩුව ගැන හිතන්නේ නැතුව අපි ජනතා ව්‍යාපාරයක් විදිහට මිනිස්සු අතරට යනවා. අදත් අපි එක සාකච්ඡා කරා. අපි විපක්ෂයටත් JVP එකටත් ඔක්කොටම ආරාධනා කරනවා අපි මේක අතට ගමු. ආණ්ඩුවට ඕන පිස්සුවක් නටන්න කියලා. මොකද ආණ්ඩුවේ වපසරිය තියෙන්නේ වීගුවිතනත් එක්ක. ගොඩ ගොවිතන ගැන ආණ්ඩුවට කිසිම අදාළ කමක් නැහැ. ආණ්ඩුව කිසිම ප්‍රශ්නයක් විසඳන්නේ නැහැ. අද සාගතයක්
කෙනෙක් අහන්න දෙයක් නැහැ. ගොඩ ගොවිතැන් කරපු කිසිම ගොවියෙක් ගොඩ ගොවිතැන් කරන්නේ නැහැ. ඇයි උදේශාන ප්‍රශ්නේ ප්‍රධානම ප්‍රශ්නේ පෝරම නෙවෙයි ප්‍රශ්නේ ගොවිතැනේ. තාක්ෂණය. ඉතින් එහෙම නැතුව වස විසෙන්තර ගොවිතැන කියලා හරියනවද? පිස්සු මල විකාරයක්. මෙරට ඖෂධ නිෂ්පාදනයේ 70% ඉලක්කය දක්වා රැගෙන යාම තම බලාපොරොත්තුව බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළි රමුක්වැල්ල මහතා පවසනවා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වත්මන් රජයේ සිදු කරන කාර්යභාරය පිළිබඳව නිසි ප්‍රචාරයක් නොලැබීම සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කරන බවද අමාත්‍යවරයා පැවසුවා. ඒ පිළිකා විකලාංග උපාංග ඇතුළු නව ඖෂධ කර්මාන්ත ශාලා තුනක් සඳහා අවබෝධතා ගිසුම් වලට අත්සන් තැබීමේ අවස්ථාවට ඊයේ දිනෙක් වෙමින් දේශීය ඖෂධ නිෂ්පාදන ඉදිරි වසර පහ තුළ ඉහළම ඉලක්කය කරා ගෙන යාමේ වැඩපිළිවෙල යටතේ නව ඖෂධ කර්මාන්ත ශාලා තුනක් සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් තැබුවා. ඒ නාගරික සංවර්ධන අධිකාරියේදී මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තබනු ලැබුවේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ නාගරික සංවර්ධන අධිකාරියයි. අපේ සියලු දෙනාගේම වගකීම සහ යුතුකම තමයි ඒ සෞභාග්‍ය ඉදිරි දක්මට තමයි 69 ලක්ෂයක් ඡන්දය ලැබලා දුන්නේ. අපේ කරන වැඩවලට ප්‍රචාරයක් ලැබෙන එක යම් අඩුවක් අපි දකිනවා. ඖෂධ නිෂ්පාදන වැඩපිළිවෙල සම්බන්ධව අපේ දැඩි විශ්වාසය දැන් උදාහරණයකට අපි ගත්තොත් අපි බලාපොරොත්තු වෙනවා 70%ක් ඖෂධ නිෂ්පාදනය කිරීමේ ඉලක්කයට යන එක තමයි අපේ ඉලක්කය දෙන්නේ. අපි ජයග්‍රහණයක් ලබා ගන්න නම් අමාරු ඉලක්කවලට යන්න පුළුවන් තැනකට අපි අපේ සිතුවිලි අපේ වැඩපිළිවෙල වල ක්‍රියාකලාපයන් අපි මෙහෙවුවොත් අවසාන ප්‍රතිඵලය තමයි අමාරු ඉලක්ක ජයග්‍රහණය කරන එක. අපි දකිනවා රූපවාහිනිය හැම වෙලෙම යම් යම් දෝෂාරෝපණයන් වලට ලක් වෙන වැඩපිළිවෙල වල තමයි පෙන්වන්නේ කරන්නේ. හැබැයි ඒක වෙන අරුමයකොත් පුදුමයකොත් නෙමෙයි. මොකද දේශපාලනයේ යම් අධ්‍යක්ෂකම් තියෙන පුද්ගලයෙක් හැටියට අද අපි ගත්තොත් රෝඩාබේ රාජපක්ෂ මැතිතුමාට සහ අපට 169ක් ඡන්ද දෙනකොට අපර විරුද්ධව 155ක් ඡන්ද දීලා තියෙනවා. ඉතින් ඒ 155ත් ඉතින් කොහේ හරි ඉන්න අපේ ඒ 155 කොහේ හරි ওই පෝලිං වල ඉන්නවා. සාමාන්‍යයෙන් අපි මාධ්‍ය ඔබතුමාලා අපි හොඳටම දන්නවා ඉතින් මයික් එක අල්ලන්නේම හුඟක් වෙලාවට එහෙම නැත්නම් ඒ බලාපොරොත්තු වෙන්නේ අර මයික් එක ඉල්ලනම ගන්නෙත් 55 ලක්ෂයක් බහුතරයක්ම තමයි. 103 අය තමයි වැඩිම මම දකින විදිහට. අපේ අර 55 ලක්ෂත් එතරම් ඉන්නවා. ඉතින් ඒ නිසා ඒක අපේ මිම්මක් හැටියට ගණන් හදුවොත් එතන අපි වරදී මං හිතනවා. ආණ්ඩුවක් කරන්න අමාරුම කාලේ තමයි අපි මේ ආණ්ඩුව කරන්නේ. අපේ සමස්ත ආයෝජනය මේ කර්මාන්ත ශාලා 3 සඳහා රුපියල් බිලියන 10කට ආසන්නයි. ඒ සියල්ලම දේශීය ආයෝජනයක් හැටියටයි සිදු කෙරෙන්නේ. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සතුව මේ වෙනකොට තියෙන අරමුදල් සහ අනිකුත් දේශීය ආයෝජකයන්ගෙන් ඒ අවශ්‍ය මුදල් සපයා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. මාස 24ක් ඇතුළත කර්මාන්ත ශාලා දෙකකුත් මාස 30කින් අනිත් කර්මාන්ත ශාලාවත් ඉදිකරලා නිමා කරන්න අපේ බලාපොරොත්තුව. මේ කර්මාන්ත ශාලා ඉදුණාට පස්සේ ශ්‍රී ලංකාවේ සමස්ත ඖෂධ සහ වෛද්‍ය උපකරණවල අවශ්‍යතාවෙන් 10%ක් 12%ක් අතර ප්‍රමාණයක් වටිනාකමකින් යුතු ඖෂධ සහ වෛද්‍ය උපකරණ රණ ප්‍රදේශයේදී අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඖෂධ පැත්තනොත් අපි දන්නවා අපේ රටේ විශාල වශයෙන් මුදල් පිටට ඇදී යන ශේෂ්ත්‍රයක් මේක. විශේෂයෙන්ම අපි මේ ඩොලර් අරපු දගෙන කතා කරන වෙලාවේ දේශීය වශයෙන් මේ ඖෂධ නිෂ්පාදනය කරන්නට මුදල් ගන්න උත්සාහය මම දැන් අපි සියලු දෙනාම අගය කරනවා. නාගරික සංවර්ධන අධිකාරියේ පැත්තනොත් අපි කරන සෑම වැඩකින්ම අපි අවසානයේදී මේ රටේ ආර්ථිකයට දායකත්වයක් දක්වනවා. සමහර විට සමහර අය හිතනවා මේක ලස්සන කරන එක විතරයි අපි කරන්නේ කියලා. නමුත් ඊට වඩා විශාල දෙයක් නාගරික සංවර්ධන අධිකාරී අපේ සහ යමත්‍යංශයේ වැඩපිළිවෙල හරහා ක්‍රියාත්මක වෙන අපේ සමස්ත ආර්ථික ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම ජනතාවගේ ජීවන රටාව පහසු කිරීම තමයි අපේ වැඩ හරහා සිද්ධ වෙන්නේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධ ෆයිල් 7ක් තමන් සතුව ඇති බව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා පසුගියදා ප්‍රකාශ කළා. මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසීමක් කළා. එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ එම ප්‍රකාශය පිළිබඳව තමන් නොදන්නා බවයි. ඔබතුමනි දැන් මේ දවස්වල දැඩි ප්‍රහාර එල්ලෙනවා ඔබතුමාලට. වටින්ම ප්‍රහාර එල්ලෙනවා. මොකද මේකට හේතුව? ඒවදින් දේශපාලනේ සාමාන්‍ය ස්වභාවයක් කියන්නේ මොකද්ද කියලා යන්නේ වෙන්නේ අපිට හොඳට පුරුදු දේශපාලඥයා කියන්නේ හැම වෙලෙම ප්‍රහාරවලට ලක් වෙන කෙනෙක් තමයි. ඒ වගේම හිටපු මුදල් අමතුමා මේ ඊයේ දැඩි විවේචනයක් ලක් කරන ඔබතුමාවත්. කවුද? මේ රවි කරුණානායක මහතා. මොකද්ද මම දන්නේ. ඔබතුමාගේ ෆයිල් වගේක් තියෙනවද ඔබතුමාලගේ? ඉතින් රෑ වෙලා ආවේ රත්නපුරේ ඉඳලා. මමත් බලන්න ඕනේ කොහෙලා මොනවද කියලා. ඉතින් ඔබතුමාගේ සීලම තොරතුරු එලි කරනවා කියලා කියවද? සීලම තොරතුරු කියන්නේ මගේ උපන් දිනේ උපන් තැන නම ගම ලිපිණය ඐඩෙන්ටි කාඩ් නම්බරේ ඒව තමයි මගේ තොරතුරු. ඒ කියන්නේ දැන් ඔබතුමා එද්දිට බැස්සින්ද මේ ඔබතුමාට මේ ෆේස් එක විහාර එල්ල වෙන්නේ මොකක්ද එද්දිට බැස්ස කියන්නේ?
මේ දේශපාලන ලෝකෙ ඉතින් හරි අර්බුදනේ ඉතින් හරි ව්‍යාකූලයි ඉතින් ඔය සාමාන්‍ය දේවල් ඔය ප්‍රශ්න ඒවා ඇත්තට අපි ගණන් ගන්න ඕනේ මොන ප්‍රහාර එළුණත් ඔබතුමාගේ ගමන නවත්තන්නේ නැහැ ප්‍රහාර කියන එක මට කවදාවත් මගේ දේශපාලන ජීවිතේ පුරුදු වෙන්නේ නැහැ ඔක අධජේදයක් ආරි 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 ඕන කෙනෙක් කියපුවා ඔබතුමා මේ දෙක විනාශ කරන්නේ ඕන කෙනෙක් කියපුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපේ කැබිනට් මණ්ඩල නියෝජනය කරනවා රාජ්‍ය මාත්‍යවරු ඉන්නවා ඒ වගේම ආණ්ඩුව නියෝජනය කරනවා ඉතින් ඒ අය විතරම නයි යම් යම් තීන්දුව తీරන වලට ඒ අය වගකිය යුතු නැහැ ඒකට අනිත් අය විතරක් වග කියන්න ඕන කියලා එහෙම වෙන්නේ නැහැ මේ ආණ්ඩුවේ හැම තීන්දුවකටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වග කියන්න ඕනේ සහ සම්දානේ වග කියන්න ඕනේ මොකද අපි ආණ්ඩුවක් විදියට සාමූහික වග්කීමක් කරනවා කැබිනට් මණ්ඩලයක් විදියට සාමූහික වග්කීමක් කරනවා ඉතින් යම් කිසියකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ ප්‍රතිපත්තීන් හරියන්නේ නැත්නම් ඒ අය ඉල්ලන්නේ වෙන ප්‍රතිපත්තී නම් ඉතින් ඕවා තැන් තැන් වල කියවන්න නැතුව මම කියන්නේ පක්ෂ නායක රැස්වීම කියලා ගෞරවාන්විත විදියට එළියට ගියොත් හොඳයි දැන් අපි දකින්න මෛත්‍රීපාල මහත්තයා කියනවා යහපාල ආණ්ඩුව ගොඩක් දේවල් කරා යහපාල ආණ්ඩුව හොඳයි කියනවා දැන් ඇයි එතුමා ඒක ප්‍රධානියනේ එතුමා කරපු දේවල් වැරදි කියලා එතුමාට කිසිදෙත් කියන්න බෑනේ එතුමා ඒ ආණ්ඩුව හිටපු ජනාධිපතිවරයා ඉතින් ඒ හින්දා එතුමා ඒවා හොඳයි කියලා කියන්න බෑ මම හිතන්නේ එතුමා හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ යම්සි දේශපාලඥෙක් ඉතින් ඉන්නවනම් මේ ජනමර මැදින් පාර්ලිමේන්තුවට එවි අපේ පෞද්ගලික කෝන්ත්‍රණ විසඳ ගන්න කියලා නෑ ඒක වැරදි එම්පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් යලිත් හමුවෙමු 10:12ට මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් ඔබට සුවදායි දිනයක්